විමුති කුමස් සිතුවද ඌ වර්ෂාට කුමක් පොරොන්දුවද මොරගඩ නිවස සූදානම් වෙමින් තිබුණේ ලොකු මගුලකටේ. එහ නැවැත්වීම හිතන තරම් පහසු දෙයක් නොවේ. ඇරද්දන් විමුක්තිගේත් මංජිලාගේත් විවාහයට සියල්ල සූදානම්ය. තව දින කිහිපයකින් ඒ කසාදය සිදුවේ. දෛවයේ මේ රුදුරු ඉරණම මේ ආදරවන්තයන් දෙදෙනා මැදින් ඇත. ඒ ඉරණම විනාශ කරන්නට වාශාට අද කළ හැකි දෙයක් නැත. ඇය නන්නාඳුන පැත්තකට ගොස් ජීවිතය දරාගත්තේ ඒ නිසායි. දැන් එයට විමුක්ති තනියම මුහුණ දිය යුතුය. ඔහුගේ පිහිටටද කිසිවෙක් නැත. මේ විවාහය නොකළ යුතු විවාහයක් බව සුරම්ය ඇරෙන්නට සියල්ලම දනී. මොරගොඩ මහතා පවා වුණේ දෙලොවක් අතරේ. කළ යුතු දෙයක් ඇත්නම් විමුක්ති අද හෝ හෙට ඒ තීරණය ගත යුතුය. ඒ තීරණය ගත් පසු මොරගොඩ නිවසේ කුමකින් කුමක් සිදුවේදයි කිව නොහැක. වාශා කතා කළ පසු විමුක්තිගේ සිතට වෙනදා නැති ශක්තියක් ගලා ආවේ. ආදරය සතු එවැනි බලගතු ශක්තියක් ඇත. මේ ආදරය නොමුතිය ජීවත් විය නොහැකි නම් ඒ ආදරයෙන් තොරව ගෙවන ජීවිතයේ ජීවිතයක්ද නොවේ නම් ඒ ආදරය වෙනුවෙන් කවරු දුකක් හෝ විඳ ජීවත් වෙනවා ඇරෙන්නට වෙන කුමක් කරන්නද? ඔහුට නාලනී නැන්දාසී විය. මේ වෙලාවේ වාගේ දුව ළඟ මම ඉන්න ඕන. එහෙම හිතෙන්නේ ඇයි දන්නේ. ඒත් මට තව ටික දවසක් දෙන්න අම්මේ. මං වාගේ දුව ළඟ සදාකාලටම ඉන්නම්. එතකල් වා කෙල්ල ඉන්න තැනකට ගිහින් ඊකිව බලා ගන්න. මේ චූටි මහත්තයා අතින් කාට වරදක් වුණත් වාගේ මැනිකට වරදක් වෙන්නේ නැහැ. ඕන නම් මං හෙට උදේ රත්නපුර ඇවිත් වාගේ මිනි වලට අත ගහලා දියුරන්නම්. විමුති සිතින් කියේ අන්ධකාරය දෙස බලාගෙන. ඔහුට කාලාන්තරයකට පසු සුව නිින්දක් ගියේ. ඒ පාන්දර 3ට 4ට පමණය. මාස ගණනාවකට පසු එහෙම නිින්දක් ගියේ අදේ. ඔහු පොඩි දරුවෙකුසේ කොට්ටේ බදාගෙන මුණින් තලාවේ නිදාගත්තේය. මහපාන්දරෝ නාලනී නැන්දා සීනින් දැක්කේ. ඇය ඌට පරාපැටව කිරිහොද්දකුත් මැල්ලුමුකුත් අලබැඳමුකුත් අඹමාළුකුත් සමග බත් කෙව්වායි. වාෂා තවත් මාළු කෝරි 3-4ක් අම්මා ඌට කාමෙන් උන් පිගන්න බෙදුවායි. බඩ පැලෙන්න කවන්නම් මේ. එතකොට වාගේ චූටි මහත්තයට නිදිමත එනවා. නැත්තම් දැන් යයි. එහෙම ගියේ වාෂාය. චූටි මහත්තයා කොහොමත් ඉඳි. රැට ඉඳියා පහතලා දෙනවා නම් මං ඉන්නවා. ඉන්නානම් ඉන්දියාප්ප කන්දක් හදලා කිරියෝදි ගඟක් ඒ මැද්දෙන් එවන්නම් ගොනේ දාම්මේ. සුදු නෝනා එහෙනම් දැන්මම පිටි ටික තැම්මෙන්න තියන්න. වර්ෂා ගියපසු නාලනී නැන්දා තමා දෙසම් බලා උන්නායි. මොන ආදරයක්ද කියලා හිතාගන්න බෑ. හැමදාම හවස වළං ඉන්නේ වා එනකල්. නාලනී නැන්දා කීවායි. විමුක්ති අහිංසකව සිනාසියේ ඇය දෙස බලා උන්නේ. හීනේ හිමම් මොඳ වීගෙන ගියේ. එහෙත් ඇය කැව් පරාපැටව කිරිමාළුවේ රහ තිකටම හොගේ දිමක තිබුණි. අද නිවස හදන අයත් එන නිසා වාෂාට හාල් කිලෝ 3ක 4ක කිරිබතකුත් ලොකු ලුණු මිරිසකුත් හදන්නට සිදුවි. එහෙත් ඇය සැදුවේ ආශාවෙනි. ඔහාගේ උපන්දිනයට ඔන්න මං ඔහාගේ අම්මවත් හදපු නැති තරම් ලොකු කිරිබතක් හැදුවා. ඇය සිතින් හොට කීවාය. ප්‍රියංගදාගේ අම්මා පාන්දර පහමාරට පමණ එද්දී වාෂා කිරිබත බා තවන්නටත් ගෙන වුණාය. අනේ මැනික මේ දවස්වල මෙහෙම මාංශෙන්න හොඳ නෑනේ. පොල් ගෙඩි කීයක් ගෑවද? වාෂා සිනාසුනායි. පොල් ගෙඩි 6ක් පමණ කිරිබතර ගන්නට සිදුවේ. හොද්දක් හැදුවනම් ඉවරනේ මැනික. අනික මන් නැගිටලා හදන්න හිටියේ. කිරිබත හැදුවේ ආසය වෙන්නේ නැන්දේ. අද එයාගේ උපන්දිනේ. අම්මා කෙල්ලගේ මූණ දෙස බලා සිනාසුනේ දුබ්බර වේ. අනිත් දවසේ මොනාරි හදන්න ඕන නම් මට කියන්න. එයාගේ උපන්දිනේට මගේ අතින්ම කිරිබත හදන්න ඕන. වාෂා සිතුවාය. නැන්දා හල්මැස්ස මොනාරි තිල් දාලා කට්ටියට දෙනවද? මං කිරිබිත් ටිකක් අරගෙන ප්‍රියා එක්ක බෝධියට යන්න කියලා. අනේ ඒකත් හොඳයි තමා. පැටියටත් බාරයක් උනේ නෑනේ නැන්දේ. ඒකනේ පැටිය ලැබුණම කිරි දානයක් දෙනවයි කියලා බාර වෙන්න. අපි හොඳ පිරුවට කිරි දානයක් දෙමු. මාතිතු එහෙම තමයි නැන්දේ. අම්මා හිටියානම් තමයි පුතේ. වාෂා දුබ්බරෝ හිස වෙනුවායි. ළඟ ඉන්නවා වගේ නැන්දේ. අම්මලා එහෙම තමා. දූලව දාලා යන්නේ නැහැ. මං බැඳුමක් හදන්නම්. පාන්දරම එහෙනම් යන්න. වාෂා පාන්දරම ටැංකියට නාගන්නට ගියේ ප්‍රියංගවදා තැහැරවාගෙනයි.
අනාදපුරය වතුරටික සීතල උදේ පමණි. උඹ කිරිබත් කන්දා කදනනි කෙල්ලේ. තනියම බඩත් මිරිකගෙන පොල් ගාලා කියලා අම මටත් බැන්න. නිකම්වත් කෙල්ලට උදව් කළේ නැහැ කියලා. ප්‍රියංගදා සිනාසෙමින් කීවායි. අනේ ඒක මොකද්ද? එහෙම හොඳ නැහැනි කෙල්ලේ. රෑ නිදි මරලා හිටපු නිසා මට නිින්ද ගියා. නාගෙන යන්ද කෙල්ලේ පාන්දරම. වාෂාදී රෙද්ද ඇඳගෙන නාන්නට පෙර අලුත පිපී තිබු සුදු මල් ටිකකුත් වට්ටියකට කැඩුවායි. මේ වගේ පාන්දර නානකොට ලොකු ළමෙක් වෙච්ච දවසේ නාපු හැටි මතක් වෙනවා. ප්‍රියංගදා කීවාය. මාව නෑවේ අම්මා. අම්මේ කීපාරක් මාව ඉම්බද. වාෂාට ඒ දවස අදටත් අද වගේ මතකය. අනේ අම්මලා අපිව නාවද්දි මෙච්චර අපි දුක් විඳී කියලා හිතන්නේවත් නැතු ඇති. දුක අපිට උරුම දෙයක් කියලා. යුතෙන් දෙදෙනයින් බසෝ ඒගෙන කතා කළේ නැත. ඔවුන් දෙදෙනාම පන්සලට යන්නට ඇඳගත්තේ එකම වගේ සුදු දිග සායකුත් සුදු බ්ලවුස් එකකුත්. වර්ෂා කිරිබිඩු බිගාන අතර ගත්තාය. ඒ ටික වෙන් කළේ කිරිබතේ පළමු හැඳි හතනි. ප්‍රියංගදා සුදු මල් වට්ටිය අතර ගත්තාය. පාන්දරෝවද ජයශ්‍රීමා බෝධිය ආවට පූජා නගරේ ඉතරම්ම පාළුවට ගොස් තිබුණේ නැත. යුවතියන් දෙදෙනා මළුවට එද්දී ඉර පායන්නට හිතලාවත් නැත. පෙරදිග අහසේ තිබුණේ යාන්තම් රෝස පාටක් පමණි. වාෂාත් ප්‍රියංගදාත් පහළ මළුවට වී උඩ මළුවට පූජා කරන්නට කිරිබිඩු සූදානම් කළේය. එහෙ මොහොතේ කිසිවෙකු තමා දෙසම බලා ඉන්න බවක් වාෂාට දැනුනේ. ඇය මළුවේ කොනක සුදු ඇඳගෙන උන් රෝ දෙස බැලුවේ පුතුමේනි. ඒ සමගමයි ප්‍රියංගදාගේ අතින් දැඩිව අල්ලා ගත්තාය. ප්‍රියා, වාෂා කතා කළේ ඒ රෝ දෙස බලාගෙන මේ. ඇයි කෙල්ලේ? අර වාෂාගේ ඇස්වලින් කෙනෙක්ව පෙන්වුවාය. කවුද? අර අතන ඉන්න අම්මා කෙනෙක්. ඉතින් ප්‍රියංගදා උඩ මළුවට පිවිසෙන ගල්පඩි ළඟ වුන් කරුණාවර මොහොනක් තිබූ කාන්තාව දෙස බලා වුණාය. සුදු සාරියක් ඇඳ වුන් ප්‍රියමනාප කාන්තාවක් වාෂා දෙසම බලා වුන් බව ප්‍රියංගදා දුටුවාය. ඕ, උඹ දිහා තමා බලන් ඉන්නේ. ප්‍රියංගදා ඇය දෙස තවත් තරක් බලා කීවාය. සුදු සාරියක් ඇඳ වුන් ඇගේ මුණින් පෙන්නේ පුදුමාකාර පින් පාටකේ. මට අම්මව මතක් වුණා ප්‍රියා. මේ අම්මා බලන් ඉන්නේ හරියට අම්මා මන්දියා බලන් ඉන්නා වගේ. මගේ කකුල් දෙකත් පන්නේ නැති වෙලා වගේ ගියා. වාෂා කියන මොහොතේදීත් ඒ අම්මා දිගටම වාෂා දෙසම බලා වුණායි. ප්‍රියංගදා වාෂා කියු දේ එතරම් ගණන් ගත්තේ නැත. මහා මළුවට ලංකාවේ දසතිම උපාසිකාව වෙති. සමහරු පැමිණ මහමලියේ වරු තුනක්ම ඉඳ භාවනා කර ඇති. ඒ අම්මා දිගටම බලාගෙන ඉන්නවා ප්‍රියා. එහි දන්නේ කිරිපිට සූදානම් කරමින් උන් වාෂා කිවි අසරණ ලෙසනි. ඇහැ ඇතදී අම්මා දෙස බලා යන්තමට සිනාසුණයි. ඇහැ දේ යනු සිනාසුණයි. ප්‍රියා, මට හිතෙනවා නිකන් ගියෙන් ඒ අම්මත් එක්ක කතා කරන්න. ප්‍රියංගදා වාෂා දෙස බැලුවේ පුදුමේනි. මේ හද්දා පාන්දර මහමලේ ඉන්න මේ කාන්තාව කවුරුන්ද? ප්‍රියංගදාටද පුදුම සිතුනේ. ඇස් සමග කතා කරන්නට වාෂාට සිද්ධෙන්නේ ඇයි? මම මේක ලෑස්ති කරන්න. උඹ ගිහින් කතා කරලා වරින්. ඒත් මං කතා කරලා ඉන්නම්. වාෂා මළුහරහා ඇවිත ඇවිදගෙන ගියේ ඇය දෙස බලාගෙන මේ. ඇයට ලං ලං වෙද්දී වාෂාගේ හදවත ඇතුළාන්තයට මහා පුදුම දේවල් සිහිපත් වෙන්නට විය. මී යන්නට සති කීපයකට පෙර අම්මා මේ වෙනිම සුදු සාරියක් ඇඳ කහවත්තේ මල් වරුසා මළුවට තමා සමග ගියායි. මේ අම්මාගේ ඇස් දෙස බලා සිටිද්දී අම්මාගේ බැල්ම සීපත් වන්නේ ඇයිද වෂාර සිතා ගන්නටවත් නොහැක. වර්ෂයට වඩාත් ලංවිය. කාන්තා මහ පුදුමාකාර ලෙස වාෂා දෙස බලා සිනාසුණයි. වාෂාගේ ඇතුළලයි පුරා මහා ඇවිලිල්ලක් ගලා ගියේ. මේ අම්මා වාෂා ළඟට ගියේ එහෙම කියාගෙන මේ. මහා පුදුමයකට මෙන්න ඇය වාෂා ළඟට එත්ම ඇගේ අතකින් ආදරෙන් අල්ලා ගත්තායි. චූටි මැනික මේ අද එන බව මන් දන්නවා. ඒකයි ආවේ බලන්න. වාෂාගේ දැස්වල කඳුළු පිරීගෙන ආවේ.